ආදරය කියලා කියන්නේ පෘථග්ජන මනුෂ්‍ය චිත්ත සන්තානයක පහළ වෙන්න පුළුවන් අති උත්තම ගණයේ චිත්ත ස්වරූපයක්. ඒ ආදරය කියන චිත්ත ස්වරූපය වර්ධනය වෙලයි මෛත්‍රිය බවට පත් වෙලා කවදා හරි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එහින්ද ආදරය කියන්නේ නිවන් දකින මාවතේ මූලික පියවරක්. ඒ ආදරය කියන චිත්ත ස්වරූපය ආරම්භ වෙන්නේ මූලික වශයෙන් තව වෙනත් පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන. උදාහරණයක් වශයෙන් ගත්තොත් කොල්ලන් අතර කෙල්ලන් අතර ඒ වයසේදී පහළ වෙනවා ආදරය කියන හැඟීමක්. පිරිමලෙක් නම් ගැහැළමෙක් සම්බන්ධය ආදරය මත වෙනවා, ගැහැළමෙක් නම් පිරිමිළමෙක් සම්බන්ධ ආදරය මත වෙනවා. අන්න ඒ තත්ත්වයේදී වෙන්නේ මොකද්ද? තමන් වෙනම කෙනෙක් කියලා හිතාගෙන හිටපු පුතග්ජනයා තව කෙනෙක් ගැන හිතන්නේ යොමු වෙනවා. අනුන් ගැන හිතන්නේ යොමු වෙනවා. මෛත්‍රිය තියෙන්නේ අනුන් ගැන හිතන්න පුළුවන්කම. හිතෙනවා කියන එකට වඩා අනුන් ගැන දැනන ගතිය. අනුන්ගේ දුක සැප දැනන ගතිය. ඒකට කියන සංවේදීතාවය කියලා. ඒ ආදරේ ආරම්භ වෙනකොට වෙන්නේ මොකද්ද? තව කෙනෙක් සතුටු කරවන්න හිත පෙළඹෙනවා. තව කෙනෙක්ගේ ඕනෑපකම් ගැන හිතන්නේ යොමු වෙනවා. එයි වෙන්නේ මොකද්ද? සාමාන්‍ය පුතග්ජන හිතක තියෙන ආත්මාර්ථ කාමිත්වය මුරුදු වෙලා මොළොක් වෙලා තව කෙනෙක් ගැන හිතන්නේ යොමු වෙන එක. තව කෙනෙක්ගේ දුක සැප ගැන දැනෙන්න යොමු වෙන එක. අපි දෙන්නම එක්කෙනෙක් කියලා හිතන තත්ත්වයකට පත් වෙන එක. එහෙම දෙන්නෙක් අතර ඇති වෙන ආදර සම්බන්ධය විකාශනය වෙලා තමයි මාන සම්භාවයේ අපරිමාණං කියලා කර්ණමිත් සූත්‍රයේ කියන තත්වයට මෛත්‍රිය කියන චිත්ත ස්වරූපය මතුවෙන. ඒ මෛත්‍රිය තමයි නිවන් දකින මාර්ගයේ පදනම. ඒ වගේම නිවන් දැක්කට පස්සේ අන්තිමට නිවන් දැක්ක සිතක ඉතිරි වෙන චිත්ත ප්‍රධානම පාදක චිත්ත ස්වරූපයත් මෛත්‍රියයි. ඒකයි බුදුවරු ලෝ පහළ වෙන්නේ. මෙතන බුදුවරු කියන්නේ සාවක බුදුවරු වෙන්න පුළුවන්, පච්චේක බුදුවරු වෙන්න පුළුවන්, සම්මා සම්බුදුවරු වෙන්න පුළුවන්. ඒ වගේ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ධර්මයේ කියන විදිහට, ත්‍රිපිටකයේ කියන විදිහට බෞද්ධන හිතාය, බෞද්ධන සුඛාය, ලෝකානුකම්පාය, අත්තාය හිතාය කියන මට්ටමේ. බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඒ තත්ත්වය මාන සම්භාවයේ අපරිමාණං කියලා කියන්නේ අසීමිතව, සීමා රහිතව. ඒකට තමයි මෛත්‍රිය කියලා කියන්නේ. කණිමේ සූත්‍රයේදී මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි මාන සම්භාවයේ
මාන සම්භාවයේ අපරිමාණං කියලා කියන්නේ. සියලුම දෙනාට. ඒ කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවට දක්වන ආදරය සියලුම සත්වයන් කෙරෙහි දක්වන්න පුළුවන් මේ ප්‍රතම මෛත්‍රිය කියන්නේ. අන්න ඒ චිත්ත ස්වરૂපයේ තමයි නිවන් දකින මාර්ගයේ පදනමත්. ඒ වගේම නිවන් දැක්ක සිතක පදනමත්. එහිඳ අපට හිතා ගන්න පුළුවන් ආදරය කිරීමෙන් පෙරහුරුවක් ලැබෙනවා. ආත්මාර්ථකාමීත්වයේ පරාර්ථකාමීත්වයට හැරිලා තමන් ගැන හිතන වගේ අනිත් අය ගැන තව කෙනෙක් ගැන අනිත් අය ගැන හිතන්න පුළුවන් වෙන මෛත්‍රී තත්ත්වයට හිතපත් වෙලා ඒ පදනම් කරගෙන නිවන් දකින්න පුළුවන් වීම. එහිඳ අපිට කියන්න පුළුවන් ආදරය තුළ තියෙන බෝධිසත්ව ගුණයක්. හැබැයි මුල අවස්ථාවේ බීජ අවස්ථාවේ තෝරාගත්ත කෙනෙකුට මෛත්‍රිය දක්වන ස්වභාවයක්. ඒ ගතිය බෝධිසත්ව භාවයක් බවට පත් වෙන බොහෝ දෙනෙක් ගැන අන්න ඒ විදිහට ආදරය අනුන් ගැනත් අනිත් කෙනෙක් ගැනත් මෛත්‍රියෙන් කරුණාවෙන් හිතන්න පුළුවන් ගතිය. ඔය අදහස තමයි හොළවාලි චිත්‍රපටයේදී සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන ගීතයක කියවන්නේ ආලේ වඩන තේරුම. ආලේ වඩ යන තේරුම බෝසත්කම සකී කියලා. මෙතන ආලේ කියන්නේ ආදරය. ආදරය කියන්නේ බෝසත්ව ගතිය. තව කෙනෙක් හිතසුව සලසන්න පුළුවන් වෙන චිත්ත ස්වරූපයක්. ඒ ස්වරූපය ભેදයකින් තොරව සියලං කෙරෙහි දක්වන්න පුළුවන් වීම තමයි නිවන් දැක්ක සිතක ඇති වෙන්නේ. නිවන් දැක්ක සිතක විතරක් නෙවෙයි නිවන් දැකීමට හුරු වෙන නිර්වාණ මාර්ගයේ ගමන් කරන සිතක ටිකෙන් ටික ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ වෙන්නේ මොකක්වත් නෙවෙයි පෞද්ගලික කෙනෙක් තව කෙනෙකුට ආදරය කරන චිත්ත ස්වරූපය අසීමිතව සීමා රහිතව සියල්ලන් කෙරෙහිම පතිරවන්ට පුළුවන්කම. ඒ සඳහා පෙරහුරුවක් ලබා දෙන අධිග්මක් ලබා දෙන මූලික පියවරක් තමයි ආදරය. ආරම්භයේදී ආදරයට පදනම් වෙන්නේ ආත්මාර්ථකාමීත්වය. තණ්හාව, ලෝභකම, ලව් කියන ඉංග්‍රීසි වචනේ ආල කියන වචනේ ලව් කියන්නේ ලෝභ කියන තේරුම දෙන වචනයක්. අපි හිතන්නේ තව කෙනෙක් තමන්ට අයිති කර ගන්න තියෙන හැඟීම තමයි ආදේ මුලදී ඇති වෙන්නේ. තමන්ට අයිති නැති කියලා හිතන්න පුළුවන් ඕනම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්කම තමයි මෛත්‍රිය තුළ තියෙන්නේ. ඒ තත්ත්වයේ හිතේ ඇති වෙනකොට කිසි කෙනෙක් කෙරෙහි වෛරයක්, ඊර්ෂාවක්, ක්‍රෝධයක් ඒ හිතේ ඇති වෙන්නේ නැහැ.
ඒ වගේම කිසි කෙනෙක් කෙරෙහි ලෝභකමක් තණ්හාවක් ගිජුකමක් හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ හිතේ තියෙන මධ්‍යස්ථ ස්වරූපයක්. නිවන් දකින මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අන්නේ තත්ත්වෙ හිතපත් වීමට. ඒ විදිහට හිතපත් වෙනා මේ හිත නිබෙනවා. ආත්මාර්ථකාමී හැඟීම් වලින් හිත රත් වෙනවා. ලෝභ දෝෂ මතුවෙනවා. පරාර්ථකාමීත්වයට හිත පෙරළුණාට පස්සේ ඒ හිතේ ඇති වෙන්නේ සැනසිරුදායක ස්වරූපයක්. භාවනාවේදී සිද්ධ වෙන්නේ ඒකයි. භාවනාව කරකෙන්නේ නිවන් දැකින මාර්ගයේ මූලික පියවරක් වශයෙන්. එයිදි සිද්ධ වෙන්නේ අර බුදුහාඳුරේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළ පරිදි අන්ත දෙකෙන් සිත මුදවාගෙන මධ්‍යස්ථ වීම. ඒකාන්තයක් තමයි කාමසුකල්ලිකා නියෝගය. කාම සම්පත් කෙරෙහි ඇති වෙන ඇල්ම. අනිත් එක තමයි අත්කලි මතා නියෝගය. ඒ සියල්ලම අත්හැරලා හිතකය දෙක දුක් දෙමින් නිවන් දකින්න වෑයම් කිරීම. ඒවා අන්ත දෙකක්. මධ්‍යස්ථ හිතකේ තියෙන මධ්‍යම ප්‍රතිපදාවක ඒ තත්ත්වයට හිත මධ්‍යස්ථ වුණාම ඒ කියන්නේ භාවනාවේදී හිතපත් වෙනවා. දැන දේවල් දනිමින් ඉන්න ඒ වගේ හිතන්නේ නැතුව ඒවත් එක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිත සංසුන්ව පවත්වාගෙන යන්න. අනේ හිතේ වර්ධනය වෙන්නේ ආදරය කියන එක මෛත්‍රියේ බවට පෙරලීමක්. පෙරළන තත්ත්වයක්. ඒ තත්ත්වයට හිතපත් වුණාම විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා භාවනා කරන විට එන්ඩෝෆින් ශ්‍රාවය උනන්න පටන් ගන්නවා කියලා. ඒ ශ්‍රාවය ඖෂධයක්. හිත සංසුන් කරන, හිත නිවන, හිත තැන්පත් කරන ඖෂධයක්. ආදරය කරන්න පුළුවන් තත්ත්වයට, මෛත්‍රී කරන්න පුළුවන් තත්ත්වයට හිතපත් වෙන ඖෂධයක්. ඊට විරුද්ධ ඖෂධය තමයි ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් ගලන ඇඩ්‍රිනලයින් ශ්‍රාවය. ඒක ගත සිත දෙක ප්‍රතද්දත්වයට පත්කරන හෝමෝනයක්. ඒ වෙනුවට ගත සිත දෙකම සංසුන් කර තැන්පත් කරන සැනසිරිදායක භාවයකට පත් කරන එන්ඩෝෆින් හෝමෝනය. අද විද්‍යාඥයොත් භාවනා යෝගීනුත් අත්දැකලා තියෙනවා ඒ හෝමෝන්‍ය මගින් ප්‍රතිශක්තියක් ඇති වෙනවා කොරෝනා වෛරසය වැනි භයානක වෛරස් වලින් පවා මිදී ඉන්න. ඒ කියන්නේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා කියලා. එයින් කියවෙන්නේ ආදරයත් අන්න ඒ වගේ ප්‍රතිශක්තියක් ඇති කරගන්න පිළිවෙතේ ආරම්භයක් වශයෙන්. නරක හෝමෝන් ඇති වෙනවා විනුවට. ඒ වුණාට ආරම්භයේදී ආදරය කියන එක ලෝභකමට, තණ්හාවට, මසුරුකමට, හිංසාවට, ක්‍රෝධයට, වෛරයට පත් වෙන්න පුළුවන්. ඒ වෙන්නේ ආත්මාර්ථකාමීත්වය සම්පූර්ණයෙන් නිට්ටවට නැති නොවීම නිසා. පරාර්ථකාමී හිත පවතිනකොට ආදරය තහවුරු වෙනවා. ඒකයි අර මං කලින් සඳහන් කියපු හොළවාලි චිත්‍රපටයේ ගීතයෙන් හාලවඩන යන තේරුම බෝසත්කම රකි කියන්නේ. ආදරය බෝසත්ත්ව සිතක් වර්ධනය කරගන්න හේතු වෙන මූලික සාධකයක්. නිවන් දකින මාර්ගයේ මූලික පියවරක්. ආදරයෙන් පිච්ච හිත
සැනසිලි දායකයි. ඊවනට කලාකාරය ආදරය දක්වන්නේ හදවත පසා කරගෙන යන ඊතලයක් වගේ. හතර රිදිවිල්ලක් ඇති කරන ධර්මතාවයක් වගේ. ආදරය නිසා හිත රිදෙනවා නම් එතන ආත්මාර්ථකාමීත්වය තියෙනවා. ඒ ආත්මාර්ථකාමීත්වය එහෙම රිදිලා ඒකේ දෝෂය තේරුම් අරගෙන නොරිදෙන තත්ත්වයට පත් වෙනාම කාටත් ආදරය කරන්න පුළුවන්කම ලැබුණා. අපි ගම්මලී නම් වගේ තමන්ගේ දරුවන්ට වගේම අනිත් දරුවන්ටත් ආදරය කරන්න පුළුවන් තත්ත්වයකපත් වෙනකොට ඒ සිද්ධිය කතාවට කියනවා ඇත්තලකට ඇති වෙනකොට ඇතින්නකට දරුවෙක් කම්මුණාව පැටියෙක් කම්මුණාම ඒ රැළේ ඉන්න හැම ඇතින්නටම කිරි උරනවා කියලා. අම්මා කැමති වෙනවා, ආදරය ඇති වෙනවා. ඒ ආදරය තමයි අම්මා කෙනෙක්ගේ රතුලේ කිරිට හරවන බලේ බවට පත් වෙන්නේ. ඒ වගේ මං කලින් කිව්වා කවදා හරි නිවන් දකින්න පුළුවන් වෙන ආර්ය මාර්ගයේ ආරම්භය සිද්ධ වෙන්නේ ආදරය වර්ධනය වීමත් සමගයි. එයින්ද ධම්මපදයේ කිව්වට බුදුහාඳුරු කිව්වට පේමතෝ ජායති සෝකෝ පියතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා ඒ සෝකේ ඇති වෙන්නේ ආත්මාර්ථකාම මිත්‍යිය තියෙන කොටයි ආදිරි තුලි. එනිසා ඒ වේදනා විඳිමින් ලබන අත්දැකීම් හේතු වෙනවා වේදනාවේ මිදිච්ච සංසුන් සිතක් හදාගන්න. එන්ඩෝෆින් හෝමෝනය වඩවඩා උනන්න සාසන්න පුළුවන්. අන්න එතකොට කොරෝනා වැනි දරුණු වසංගතයක වුණත් බේරෙන්න පුළුවන් ප්‍රතිශක්තිය ආදරය මුකුරා එනකොට අපේ ගත තුළ හැදෙනවා. හිත තුළ ආදරය මෝරලා ආදරය මෛත්‍රිය බවට පෙරලෙනකොට.